හ ඇටක් මේ වචනය ඇහුන ගබන් ඒකනකන් ගෙදරතියන කවේ එක ගෙදරන මොබයිල් ෆෝන්් එකගේ තමන් ඉතම හරුපුරුදු වචනයක්ක් වෙලා න එකකට හේතුව හිල බලන්න ඔබේ පවුලි ඥාතියෙක් එමනත්තං හිතවතෙක් ලඟම මිතුරෙක් ේ බොම දන්න කියන කෙනෙක් අනිවාර්යම මිය ගිහින් ඇති මේ හදවත් එමනත් මේ හාට ඇටෑකයක් නිසා. බෞදු ලංකාවේ තාමත් විශාල පිරිසක් මේ කාරණ එක මිය යනවා එක. අපි උත්තර සවිය යුතු අවධහන යමු කලළ යුතු විශේෂකාරණාවක් එනිසා අපි කල්පනා කළ තවදුරටත් අද දවසේදී මේ හටක් පිළිබඳ මේ හදවත පිළිබඳව අප ජීත් කරම මේ හදවත පිළිබඳව කතා කරන්න. අපි අරාධනා කලා එවෙනුවෙන් හහරදුරෝග විශේෂඥ හසන්ත ර හසන්ත රණවකවයිදතුමාට අයිබ්ඩවතුමාට අපි වයිදතුමනි මුලිම මේ ගොඩක් අයි දන්න හදෝතේ කාර බහරෙන් මේ කයයිකිලන්න නමුත් වි්‍යාත්මකෝ මේ අප මේ ශරිගර කූඩුවට අප මේ ශරය පවත්වනයන්නට හද ඇ ට ර ද ට හදදින් ීමක් කරන්නක හදවතම නො කාර රද පට කරන්න කියෙලා. ම තුති නලින් ඇත්තටම අපි දන්නවා අපේ මිනිසාගේ තාක්ෂණක දියුණුවත් එක්ක නොයකුත් මෙවලම් මිනිසාවි නිෂ්පාධනය කල්ලා තියෙනවා. ඇත්තට මර ලයිබ්‍රයක නැත්තම් පුස්ත කාලයකම තියනෙන නොලේජ්ක නැත්තන් දැනුම් සම්බහරය ඇඟිලි තුඩක සයිසක තියන ි්පේකට ස්ටෝකරන්න තරන් අපේ තාක්ෂණික බුද්ධිය නැත්න් දියුණ වෙලාතියනවා. හැැයි හදවතේ කාර්යක්ෂමතාවයට සම කළ හැකි කිසිදදු නිෂ්පාධනයක් අපේ තාක්ෂණක දියුණුුවෙන් සොවා ගන්න බැරි වෙලා තියනවා. මම කෙටි හදිනීමක් කරොත්තේ හ හදවත දිනකට දල වශයෙන්. ලක්ෂවාරයක් පමණ ස්පන්ධනය වෙනවා. හැම ස්පන්ධනයකදීම යම් කිසි රුදුර ප්‍රමාණයක් පම් කරනවා එලියට සාමාන්‍යයෙන් පුද්ගලය අවරුදු හැත්තෑාවක් වෙනක ජීවතය නොයි කියල අපි ගණය කරුත්ත හම මේ පුද්ගලයාගේ ජීවිත කාලය පුරාවට හදවත බිලියන දෙකයදසම පහ පස්වාරයක් පමණ ස්පන්ධනය වෙනවා. බිලියන කියන්න ඇතටම කෝටිසියා. එක ඇන ජීවිත කාලය ඇතුළත කෝටි දෙසය පනස්වාරයක් හදවත ස්පන්ධනය වෙනවා. මෙම ස්පන්ධනය වීම මගින් පොම්ප කරන සියලුම රුදිරේ එක්කහව කරොත් එහෙම මේක උගුල දන්නවාර ලොකු ටෙල් තෙල් ගෙනයන නැව් අප නවට සුපටෑන්කස් කියලා සුපටෑන්කස් තුනක් පුරවන්න සයිස්සකට රුදිරේ ප්‍රමාණයක් ජීවිත කාලය පුරාවට පම් කරනවා. මේක මේ අතේ මිටම ලෙව්ව හම සයිස් එකේ තියෙන අවයවයකින්, ජීවිත කාලයට පුරාවට කරන කාය භාරය. තයෝගුලන්ට හිතාගන්න පුළුවන් මේ හදවත කොච්චරම කාර්යක්ෂම අවයවඇද්ද කියලා. නැව් පුරවන්න්න තරම් ලේ ගමන හරන් යනත්තන් ඒතන ලේ පම් කරන කෙනෙක් තමයි මේ අතබිටිමුල ලබ තරන් සයිස්යක අ හදවතතාපය ඇගේ මේ වං අත පැත්ති තියන්නේ. මේ හදවතර වෙන්න පුළලන් ලොකුම හානය තමයි හාට ටඇක් එක. හමදයක් අවොත් වෛතුමා කලින් පෙර කතාභාග දිකුව හටක් හැදනත් ඒින් සීට තිහයක් පරණයට පත්වනොයි කියලා. හට ඇටෑක් එකක් කියල කියෙන කාරණය. කෙනෙකුට හදවත්තට එන්න පුළන් බතරුණුම කේදවාච කෙන මුොක්දම හාට ඇටක්කකිල් එවා කිය කියන්නේ ඇත්තටම හාටෑකක්ේ නොය කියලා කියන්නේ හදවතේ කිරීටක දමනියක. ඔබ දන්නවා හදවතතා ඇදිලතියෙන්නේ තනිකරම වගේ මාංශපේෂයකි. ඔය මාංශපේෂයයට රුදරේගෙනයන රුදරවාහිී පදධතියත්තිවා රීටක දමන කියලා මේ වැනි කිරීට දමනෙ තුනක් හදවතේ මතුපිට තියෙනවා. මෙවැනි ප්‍රධහන්න කිරීටක දමනියක, ලේ කැටයක් ඇතිවෙලා කිරීටක දමනිය හදිසයේම අවහිරවීමට තමයි හාටටෑකක් කියලා කියන්න. ඔය අවහිරයවීම ඇතිවූ මොහොතේ සිට හදවතේ යම් කොටසක් මිය දෙන්න පටන් ගන්න. ඇතරම හදතේ කොටසක් මියදීම තමයි හාටය එක කියලා කියන්න. මෙම මියදීම සම්පූර්ණයෙන් සම්පූර්ණ වෙන. එකන්න්නේඒ සිද් වෙන ඩැමේජ්යක සම්පූර්ණයෙන් වෙලා ඉවරවෙනවා පෑ දුළහක්විතර වගේ ගත වෙනකොට. අපි කරන ප්‍රතිකාරය පුළුවන් තරම් ඉක්මට කරන්න අත්්‍ය අවශ්‍යතාවය මතුවෙන්න මෙම කාරණාව නිසා. කද රක්ු නොත්ත හෙම හදවට වෙන ඩැමේජ එකක නැතම් හදවට වෙන ඉජදියක නැතං හානය උපරිමයි. ඉතින් මේ ්‍රධාභාධයක් ඇතිවුණ හම ජීවිතහා ඔ ෝකිව්ගේ ජීවිතහානයක් සිද්ධ වෙන්න සියට තහක ැකියවත් තියෙන. මෙම ජීවිතහානිවලින් ඇතරම සියට පණහක් මැතිවෙන්නේ රෝගයා රෝහලට පැමිණීමට පෙරයි. නොයෙකුත් කාරණ නිසා ලංකාවේ හදවත් පපුල කැක්කුමක්කා හම රෝගයා රෝහලට ෑමට යම්යම් අහත පසුවින් නැත්තන් අවහිරතා ඩිලේස් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා ඔබි පැත්තෙන් කරන්න ඕනි වැනි දරුණු පපුුව කැකුමකාවත් පුළුවන් තරන් ඉක්මට රොහලට යෑම. ඉතිං මම ඕ ආයෙම කියනව නං රදාබාධයක් කියලා කියන්නේ කිරීටක දමනයක ලේ කැටය කිරවීම නිසා ඇතිබන අවතාව ඇ වදතු මේ ම හරද්‍යබාධයක් ආවට පස්ස සමහරලාට විද්ධ දේවල් ඇතින් සිද්ව සමහරලාවට මේෆස්බූ කර සමහරදවල් සංසාර්නය වෙනවා හයන් කහින්් කියෙලා කියනවා හොද හොනිින් හොස්ම ගන්න කෙල කියනවා සමර පෙතිවරක ඉන්හෙලෙස් අතේ තයන පවිච්ච කර කෙනවා මේ දේවල් කොයි තරන්දුරට හසාර්ථක වයිද ඔයකෙන මරණය ගලවගන්න එහමනත්ම හරද ාදය වලකන්න එවැනි අත්්‍යෙහෙත් මගින් ්‍රධාබාධයක් නිසා සිදුවන මරණ අඩුවීමක් සිද් වෙන්න හැ හැබැයි ඇස්පරිින් පෙත්තක් ඔබගාව තියෙනවන ඒක හලකෑම මගින් ජීත හැකියාව අඩුවීමක් තියනවා. හැබැයි ප්‍රධාවාාධයක් ඇති වුණොත් කරන්න ඕුණනි පලවැනිීමම සහ පැදැගත්ම දේ තමයි පහසුකම් සහිත රෝහලකට පුළුවන්තරනික්මට ගමන් කරනය එක. බිනාඩි පහක අතපසුවීම ජීවිතයත් මරණයත් අතර වෙනසක් වෙ පුළුව. පල මද කරන්න ුණනි බ හටෑම, රෝහලේ කාරි මණ්ඩලේ සහසීලුම පහසුම්තිීන, එත්තනැදී අවශ්ක කරන ප්‍රතිකාර ක්කුම බට ලබාදේ. . <no liebe> ව ්‍රදාදයක් යන්නේ කිීටක දමනයක් අවහිරවීම ලේකැටයක් මගේ ඉති අපි රදාබාධ අආාව හම දෙන ප්‍රතිකාරය ටාර්ගට් පෙන්නේ ඔය ලේකැටය ඉවත් කිරීමට ඔය ලේකැටේ ඉවත් කල්ලා ේගමනා ගමනය නැවත යථතත්ත්වයටට පත් කිරීම තමයි හදව රෝග විසක්නය වෛද්‍යරයා යුතු කක් නත්තන් යාගේ ඩියටිය ඒ තමයි ඒ පුළුවන් තරන් ඉක්මට කිරීම මගින් තමයි ජීවිත හානි අඩුවන්නේ හදවතට සිදුවන දැමේජක නැත්තන් හානිය අවම කර ගන්න පුළුවන් වෙන්. ඉති මේ ලේකැටේ ඉවත් කරන්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙක් තියෙනවා. එකක් තමයි ලේකට දවෙන බෙහෙත් දෙන්න පුලන්. අපේ රජරහල් වල තියන ස්්‍රප්ට කයිනස් කියෙන අෞෂදය මේ ඇතර මෞෂදය අවුරදු හතලියයක් විතර වගේ තිස්සේ. ලෝකේ පුරාවම පාවිච්ි කරපු බෙහෙත මේකෙන් සාර්ථක ප්‍රතිඵල ඇතිවෙන්නේ සයට හතලිහ අවස්ථාවල පමණ. එකයන්න මේ ලේ කැටදීවෙන්න බෙහෙත දීම මගින් සියයට හැට අවස්ථාවල ලේ කැටේ දියවෙන්න නෑ. හැබයි සයට හතලිහක දෙ නනාට සාර්ථක ප්‍රතිඵර ලබා ගන්න පුළුවන්. ඒවාගේම දැන් දෙන්න පුළුවන් හොඳම බෙහෙතත් ලංකාව තියෙනවා පෞද්ගලි රෝහල් වගේ මේගේ රජයරෝහල් ලත් ෙනවා ෙනෙක්ට ්ලස් කියන එක මේක මගින් සාර්ථක ප්‍රතිපඵල සයට හැත්තයාව කවස්ථාවල ලාගන්න පුුව. කියැට හැත්තාවක අවස්ථාවල ේකටේ දියවෙලා නො මේ බෙත දීම මගේ. හැබැයි කරන්න පුළුවන් හොඳිම ප්‍රතිකාරය තමයි සයට සීහකම වර්ගේ සාහත්ථක ප්‍රතිඵර ලබා දෙන්නේ එම අවස්ථාවේ දීම ඇන්ජෝග්‍රෑම් පරීක්ෂණය කරලා කොහෙද අවහිරතාවේ තියෙන්නේ කලා අඳුන ගැන ඒකට ස්ටෙන්න්් එකක් දැමීම මගින් තමයි සාර්ථකම ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. ඉතින් මේ ඒ සඳහා පුහුණුව ලබපු වෛ්‍යවරයෙක් විසින් කරන්න ඕේ විනාඩි පහග දහයකවත් දිලේකක් නැතුව පුළුවන් තරම් ඉක්මනට කිරීම මගින් තමයි මේක සාර්ථකම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ගෙන්. ඇත්තරම ්‍රදාබාධයක් කියන්නේ ඊ රෑ හාටටයක් එකවොත් අද උදේ වෙනකං කියයලා ස්ටෙන්් එකක් දැමීම දෙමේ ඇත්තරමක ප්‍රතිකාරය උදේ එකට නංආවේ ඒ වෙලායම රෝගියා කැත්ලබ් එකටාරගෙන ඔපරේෂන් තියට එක ටාරගන්න පුළුවන් තරන් ඉක්මට ඒ ප්‍රතිකාරයදීම තමයි වැදගත්වන්න. ඕ ඒහතරත්මට දැංවය බුතුමාල්ලන් මේ ප්‍රතිකාර ගැන කතා කලාවගම කතා බයතුන EEC ක්‍රමයල මේ සක්කමක්ද ප්‍රතිකාරය මොහද මේ EEEC ක්‍රමය කළ කියන්නේ. ඕ ඇත්තටම මේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔය EECකන ප්‍රකාරය දියුණු රටවල්වල දැනට අවුරුදු දහ පහලවක් තිස්සේ තිබ්‍ර ප්‍රතිකාරකමයක්. ලංකාවේ ඕක ඇත්තටම වේලබල්ලුණනේ නැත්තං පහසුකම පිට ලැබුණම මා සහැකට විතර වගේ ඉසෙල්ල කොළඹ තැනක තම යොක කරන්නේ ඕකෙන් ගොඩක් වෙලාට සාර්ථ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්වෙන්න ඔගුල දන්නන සමහරවෙලාවට වෛද්‍ය නීර්දේශ රෝගයකට දෙන්න පුළුවන් වාට බයි පාසපරේෂණ එක කරන්නු. නැතන් වාට ස්ටෙන්න්් කිරීමක් කරන්නු. එවැනි නිර්දේශය ලැබුණ සෑහෙන රෝගෙන් පිරිසක්කිඉන්නෝ යම් යම් හේතුූන් නිසා මේකට අකමැති. සමහරවිට පේෂණන එකට බිය නිසාන්න බල. සමහරවිට ඔපේෂණ එක වියදම දැරීමේ අපහසුතාවේ තියන්න බුලො එවැනි නොෙක් කාරණා නිසා මේ ඔපරේෂන් කරන්න අවශ්‍ය වනත් ඒකට අකමති රෝගෙන් ඉන්න පුලො. ඒවැනි රෝගීන්ට මේ ඉතාම සුදුස ප්‍රතිකාර ක්‍රමය. ඒවගේම තමයි සහර වෙලාවටි යන්ජුග්‍රෑම් පරීක්ෂණය කල්ල බල අපි කියනවා මේගෙන නහරට හොඳට ලොක් වෙලා තියන්නේ මේට ස්ටන් කිරීමක්වත් බයිපා කිරීමක්ත් සුදුසන. ුව ෙත්වලින් ග න්න විතරයි පුලන්ගේේල. එවැනි රෝගීන්ටත් කියන ප්‍රතිකාර ක්‍රමය සුදුසුයි. සමහර වෙලාට බයිප පරේෂණ කල්ලා අවුදු දහ පහල නැම් විස්ක් යනකොට දාපු නහර බලොක් වෙලා නැවතත් රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. එවැනි රෝගීන්ටත් මේ ප්‍රතිකාරමය සුදුසු. මේ ඇත්තටම මේ කපිලි කෙටිලි කිසිම දෙයක් නැතුව කටුවක්වත් ගහන් නැතුව කන ප්‍රතිකාරය. හැබැයි මේකාර බයිපස් ෝපරේෂන් එකක් ස්ටන් කිරීමක් වගේ සියට සහයක්ම සාර්ථක ප්‍රතිඵල ඉමීියටලි ලබාතින ප්‍රතිකාරකමයක් නෙමෙයි. හැබැයිියයට හැත්තෑවක දෙනාට ඉතාම සාර්ථක ප්‍රතිපඵල ලබාගන්න පුලුවන්. ඒනතුම පුංචි පැහැලිින් මද මේත් හාටටක් ආවට පස්සෙ කරන ප්‍රතිකාර කම අතර එකක් නත්තන් ඒ අවදානක් තින කෙනෙකට පෙරන්න පුලන් දෙයක්ද. ඇත මේ හාට එකකා හම මීදියත්ලිටන ප්‍රතිකාරමයක් නෙමින්. හටටක් එකකින් ඇතිවන සංකූලතාවම කිරීමේ ප්‍රතිකාරකමයක් නෙමි. මේකදී සිද්ධ වෙන්නේ කිරීටක දමනි අවහිරතාවය නිසා පපුේ වේදනාව ඇති වෙන නැත්තම් පපුුවේ පම්පින් ක්ෂන් එක නැතම් හදවත දුරවල වෙලා තියෙන රෝගීන්ට උපරේෂන් නොකර රෝග තත්ත්වය පාලනය කිරීමට සහ හදවතේර පම්පින් ක්ෂන් සම්තාක් දුරට ම්පරෝ කරන ප්‍රකාරමයක් මයි . <AshELLE> ඇ අවසාන වශයෙන්ි දැගන්න දැ මේ සල දෙෙල් ටකක් ලොු ලොක වැඩහමන යිදව ගඩක් මහන්සවෙලා ලොක අබදානමක් අරගණ කරන දේවල් ප්‍රතිකාරවගේ දෙවල්තම මේ සත්කම වගේ දවල්. ඊට පෙර යම් කිසි අවදානමක් තියෙන වනන් හරදබාදක් වැලඳන්නන්න එහමකිෙනෙකුට අපට මොනවාද කියන්න තියන්නේෙ මේ ඔබ මේ අවධනමින් වැලකන්න මෙහම දෙවල් කරන්න කියලා. ඇතරම නලින් ක ඉතාම වැදගත් ප්‍රශ්යක් අපි අතරම කතා කරන්න ඕනි වැඩිපුර හට එකක් හැදුනහම එකකට කොහොම ප්‍රතිකාර කරනට වඩා. රදාාධයක් ඇතිවෙන එක වලක්ව ගන්නෙකොමොද කිය. ඇතරම ර්‍රදාබාධයක් ඇතිවෙන්න අවදානම වැඩි පුද්ගලයෝ ඉන්න. විශේෂෙන්ම දිය වැඩියාව තියෙන. දිය වැඩියාව අවරුදු කරනාවක් තිස්ස තිබ දුම්පානය කරන. අධික ස්තූල අධික රුදුිර පීදන, කොලෙස් රෝල් නැත්තන් අධික රුදිර පීදන. එ වැනි රෝගී තත්වයන් තියෙන අය ඉන්නවනං. ඒ රෝගී තත්ත්වයන් සඳහා නිසි ප්‍රතිකාර ගැනීම මගින්. ්‍රධාධයක් ඇතිවීමේ අවධනම අනිවාරයෙන් අඩුවෙනවා. එකන දිය වැඩියාව ඔ හොඳට පාලනය කරගත්තොත් දියවැඩියාව නිසා ඇතිවන ්‍රධාබාද ඇවීමේ සම්භාවිතාවය අඩුවෙන. ඒවගේම තමයි ඔබ ස්ථූල කෙනෙක්න එක්ස සයිස් කල්ලා කෑම පාලනය කල්ලා ඔයාගේ බේට්ට එක නැත්තං බර අයිඩියල් මට්ටම මේ පවත්වගන යන්න පුළුවන්ඒඒ මගෙනුත් ්‍රධාබාද අඩුවනවා. අනිතක නිතිපතා ්‍යයාම කිරීම. ෙ කඩුර ගනීම අප අතර හමදාවම රේසියකක්ත්වන්නේ. රේසික දව්ුවට කමත්න මානසි කාතතියක් බවට පත් කරගන්න නැතුව නිිසි විවේකත් අරගන නිිසි විදිහට ව්‍යායාම කරලා නිරෝගීී කල්පැවැත්මක් ගේවන වනන් රදාාධ ඇතිවීමේ සම්භාවිතාවේ හිතා මඩු කරගන්න පුලො. හිතාවැදගත්න මේ කතා බහ කොතන වැදගත්ව වනාද ඒම හරදාබාද සම්බන්ධ අදාධනමත්තින කෙනෙකට විශෂම අපි කතා කලා හදවතේ ක්‍රාකාරෙත් හරද බාදකක් වලඳදීම. ප්‍රතිකාර EEC ක්‍රමේ මේ වගේ දේවල් පිබඳව දැනුවත් ඔබට තවත් තුොරතුර දනගන්න අවශ්‍ය නම් ඔබට කතාරන්න පුළුව මෙනේ දුර කතරන්ගේ ආසරරි සෙන්ටල් රෝහලට බිඳවායි එකයි එකයි හතරයි හැටහයයි පනස් පහයි බිදු දෙක බිඳු ඇකකේ හතරයි හටහය පනස් පහයි ිින්දු එකක කොළඹදහය නොරිස් කැනල් පාරේ අංක එක සේදා හතර කෙනස්ථානයේ ආස්රි සෙන්න්ට්‍රල් රෝහල පවතින්න අපි ඒ අතර ස්තුතිවන්තු වෙනවා අද මේ හදවද පිළිබඳ ම හදවදර සමීප පට කතා කලා හරදරග ශෂේ. ශක්ිය හසන්ත රණමකවයිදම ස්තුතියි බතුමාට අයිදවසක මොනගෙහිලා අපේ දෑබර ප්‍රක්ෂකැනව දනුවත් කරමු ඔබ ඇදිල ඉන්න අගහරුවාදා නුගසවනත් එෙක්.